හොඳයි ආයුබෝවන් මම චතුර අපේ 5 වෙනි වර්ඩ් ටියුටෝරියල් එකෙන් මම ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ අපි වර්ඩ් කියන මෘදුකාංගයත් එක්ක වැඩ කරනකොට අපිට තවත් විශේෂයෙන්ම අවශ්‍ය වෙන දෙයක් ගැන ඒ තමයි සිලෙක්ෂන් එතකොට අපි බලමු මොකද්ද මේ සිලෙක්ෂන් කියන්නේ කියලා ඇත්තටම අපි වර්ඩ් වල කරන ඕනෑම එඩිටින් එකකට ඉන්නවලට අපිට අවශ්‍ය වෙනවා මේ සිලෙක්ෂන් කියන දේ උදාහරණයක් විදිහට මම ගත්තොත් ඔබට පේනවා මේ ડોකියුමන්ට් එකේ මම ටයිප් කරලා තියෙනවා my word book කියලා මේ my word book කියලා ටයිප් කරලා තියෙනක ඔබට පේනවා මම කලර් එක වෙනස් කරලා තියෙනවා එතකොට මේ කලර් එක මම වෙනස් කරන්න මට අවශ්‍ය වුණා selection කියන දේ ඊට අමතරව ඔබට පේනවා මම මෙහි word කියන වචනය යටින් ඉරක් ඇඳලා තියෙනවා එතන අපි කියන underline කියලා මේක underline කරන්නත් මට selection කියන දේ අවශ්‍ය වුණා ඊට අමතරව ඔබ සුපරීක්ෂාකාරියව බැලුවොත් මේ මයි කියන වචනයට පසුව වර්ඩ් කියන වචනය මේ වර්ඩ් කියන වචනය ඇත්තටම ටිකක් දකුණු පසට ඇලවෙලා තියෙනවා. ඒ කියන්නේ මේකට අපි කියනවා ඉටලික් කියලා වර්ඩ් වල තියෙන ඉටලික් කියන ඔප්ෂන් එක. එතකොට මේ වර්ඩ් කියන වචනය ඉටලික් කරන්නත් මට සිලෙක්ෂන් අවශ්‍ය වුණා. ඊටත් අමතරව ඔබට පේනවා මේ යටින් තියෙන Total Word Training Book කියන එකත් මම බෑග්ග්‍රවුන්ඩ් එක වෙන කලර් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට පේනවා කොළ පැහැයට උරු කලර් එකක් දීලා තියෙනවා. ඇත්තටම මේ කලර් එක දෙන්නත් මට සිලෙක්ෂන් අවශ්‍ය වුණා. ඊට අමතරව ඔබට පේනවා මේ Total Word Training Book කියන වචනේ තියෙන්නේ අපේ මේ සම්පූර්ණ page එක ගත්තොත් මේ page එක මැද්දට වෙන්න. ඇත්තරම මේ දේ අපි කියනවා text align එක. මම මේ text එක Total Word Training Book කියන text එක center align කරලා තියෙන්නේ. මේක center කරන්නත් මට selection අවශ්‍ය වුණා. ඊටත් අමතරව ඔබ බැලුවොත් මේ පහලින් තියෙන මේ content එක මේ නම සහ අවුරුද්ද මේ ප්‍රදේශය ඔබට පේනවා. මම box එකකින් ආවරණය කරලා තියෙනවා. box එකක් යදලා තියෙනවා මේ ප්‍රදේශයට. ඉතින් මේකටත් මට selection අවශ්‍ය වුණා. ඇත්තරම ඔය මම කිය උදාහරණ කීපයක් විතරයි. එතකොට ඇත්තරම අපිට මේ word කියන මෘදුකාංගයෙන් වැඩ කරගෙන යද්දී බොහෝමයක් editing සඳහා අපිට selection අවශ්‍ය වෙනවා. එතකොට මම දැන් හදන්නේ ඕගොල්ලන්ට කියලා දෙන්න මෙතනදී අපිට වැඩි වශයෙන් අවශ්‍ය වෙන selection කොහොමද නිවැරදිව කරගන්නේ කියලා. හරි. එතකොට අපි බලමු මොකද්ද selection එකක් කියන්නේ කියලා. ඇත්තරම මේ document එකේ මට ඕගොල්ලන්ට පෙන්වන්න පුළුවන් එක සරලම selection එකක් තමයි මම මෙන්න මේ මගේ mouse එක ඔබට පේනවා mouse එක අරගෙන යනකොට මේ text වලට උඩින් mouse එක ගෙනියනකොට ඒක පුංචි ඉරිකැලක් බවට පත් වෙනවා මෙන්න මේ ආකාරයේ. මෙහෙම තියෙන අවස්ථාවක මට පුළුවන් text එක අතරමැද ඕනෑම තැනක මේ ආකාරයෙන් click කරන්න. එතකොට ඔය මම පෙන්නුවේ සරලම selection එකක්. මම මේ ගැන ඉස්සරහට වැඩිදුරට කියලා දෙන්නම්. අතරම මේ සරලම selection එකක්. මේක අතරම web වල තියෙන අපි කරන paragraph selection එකක්. මට පුළුවන් මේ ආකාරයට click කරන්න. ඇත්තනම මේක selection එකක් කියලා කපාර හිතෙන්නේ නැහැ. නමුත් මේක ඇත්තටම word වල තියෙන එක් selection එකක්. මේක paragraph selection එකක්. ඇත්තනම ඔබට තරමක් සංකීර්ණ නැති මොකද්ද මේ කියන්නේ කියලා මම ඒක ඉස්සරහට කියලා දෙන්නම්. ඊළඟ අපි කවුරුත් දන්න word වල තියෙන selection එක තමයි අපි බොහෝ දෙනෙක් කරන මේ කලින් කියපු ආකාරයට මම කිව්වා මට මේ ඕන තැනක click කරන්න පුළුවන්. මේ ආකාරයට මට cursor එක ඕන තැනකට ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අරගෙන අපේ mouse button එක click කරගෙන මට ඕන තරම් දුරක් මේ විදිහට mouse button එක click කරගෙන ඉන්න ගමන් මම mouse එක drag කරන් යනවා. mouse එක අරගෙන යනවා මට අවශ්‍ය දිහාට. අපි මේකට කියනවා drag කරනවා කියලා අත්‍තරම. එතකොට මම මේ ආකාරයට mouse එක drag කරන් යනවා. මට අවශ්‍ය තැනට යනකම් මට අවශ්‍ය selection එක කරගන්නකම් මට දකුණු පසට සහ පහලට මට මේක drag කරන් යන්න පුළුවන් මේ ආකාරයට. ඇත්තරම මේ තවත් එක selection එකක්. ඇත්තරම කිව්වොත් මේ selection එක සාමාන්‍ය අපි කියනවා click and drag කියන click කරලා drag කරගෙන යන එක. එතකොට මේ selection එකේ එක දෙයක් තමයි මේ selection එක අපිට සීමාවක් නැහැ. ඒ කියන්නේ අපිට මේ අපේ සම්පූර්ණ document එක පුරාවටම මම මෙතන ඉඳන් පෙන්වන්නම්. මම තවත් පල්ලෙහාට මේක drag කරගෙන ආවොත් මගේ ඊළඟ පිටුවට ඔය ආකාරයට සීමාවක් නැතුව මට selection එක කරගෙන යන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. එතකොට ඔය එක selection එකක්. මේක ඇත්තම බොහෝ දෙනෙක් word භාවිතා කරන බොහෝ දෙනෙක් කරන selection එකක් word ඇතුලේ. ඔය selection එක ඔය කරන දෙයම අපිට තවත් කරගන්න පුළුවන් විදිහක් තමයි. මට කලින් ආකාරය මට අවශ්‍ය තැනින් මේ cursor එක තියලා මම මගේ keyboard එකේ shift key එක press කරලා තියාගන්නවා. ඒ කියන්නේ press and hold the shift key. මම shift key එක press කරලා ඒක hold කරගන්නවා. ඒ කියන්නේ press කරලා තියාගන්නවා. දැන් මම ඉන්නේ මගේ keyboard එකේ shift key එක press කරගෙන. දැන් මට පුළුවන් අර කලින් විදිහටම මම mouse එක drag කරගෙන යන්නේ.
මට අවශ්‍ය තැනට ගිහිල්ලා මම ක්ලික් එකක් කරනවා. මම උදාහරණයක් මම මේ word කියන වචනේ d අකුර අවසානයේ මම ක්ලික් කරනවා. ඔබට පේනවා ඒක select වුණා. තව මට ඕනම් පුළුවන් පල්ලෙහාට ඇවිල්ලත් ඒ ආකාරයෙන්ම select කරන්න. ඒ ඉස්සල්ලා කියපු විදිහටම මට page එකේ අවසානයටම ඇවිල්ලා වුණා ක්ලික් කරන්න පුළුවන්. එතකොට යා ඒ අදාළ සීමාව select කරගන්නවා. අර අපි කලින් කතා කරපු drag කරලා select කරන එකට හා සමාන ක්‍රමයක්. ඒකෙත් සීමාවක් නැහැ. ඇත්තටම නිශ්චිත සීමාවක් නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණයක් select කරගන්න පුළුවන්. ඇත්තටම සරලව ඕක තමයි selection කියලා කියන්නේ. නමුත් අපි word නුදුකාංගයේ ඉගෙන ගන්නකොට මේ selection කියන දේ මීට වැඩිය ක්‍රමානුකූලව ඉගෙන ගත යුතුයි. ඒ කියන්නේ ඔය ආකාරයට selection භාවිතා කරලා අපිට අපේ document එකක් නිවැරදිව සකසා ගන්න ටිකක් අමාරුයි. ඒක නිවැරදි ක්‍රමය නෙමෙයි. මම ඔයගොල්ලන්ට කලින් tutorial එකේ කියලා දුන්නා මේ නිවැරදි ක්‍රමය, නිවැරදි methodology භාවිතා කරනකොට අපිට ඒකේ තියෙන advantage සහ disadvantage. මම ඔයගොල්ලන්ට ඉස්සල්ලාම සරල selection කීපයක් කියලා දෙන්නම්. අත්‍තරම මම මෙතන කියලා දෙන්නේ අපිට නිතර භාවිතා කරන්න වෙන නැත්නම් වැඩි වැඩියෙන් භාවිතා කරන්න වෙන selection කීපයක්. එතකොට ඒක ප්‍රමාණවත් වෙනවා ඔයගොල්ලන්ට වර්ඩ් භාවිතා කරන කෙනෙකුට උනත් නිවැරදිව මේ selection කරගෙන යන්න. එතකොට මම අර කලින් කරලා තිබුණු editing ටික මේ document එකට කරලා පෙන්නන්නම් මොන ආකාරයෙන්ද මේ selection කරන්න කියලා. මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පහසු වෙන්න මම මේකේ hidden character visible කරනවා. හරි. මම hidden character show කරා. එතකොට මට ඕන උනේ මෙතන පෙන්නන්න ඔයගොල්ලන්ට පේනවා සුපරීක්ෂාකාරිය බැලුවොත් මේ මගේ document එකේ my word book කියන මෙන්න මේ line එක. මම select කරන මෙන්න මේ line එක. මේක ඇත්තටම ඔබට පේනවා මෙන්න මේ සිම්බල් එක අවසානට තියෙනවා කියන්නේ ඒක එතනින් ඒ paragraph එක ඉවරයි. එතකොට ඔබට තේරෙනවා මේ my word book කියන එක මේකේ එක paragraph එකක්. ඊගවට total word training book කියන එකත් මෙතන ඔබට පේනවා ඒ සිම්බල් එකම තියෙනවා end of the paragraph. එතකොට ඒකත් paragraph එක ඉවරයි. ඒ ආකාරයට මේ තියෙන ඉතුරු line දෙකෙත් paragraph එක ඉවරයි කියලා පේනවා. page break එකකුත් තියෙනවා. ඔගොල්ලෝ දැක්කා මගේ මේ document එකේ මම කලින් මේ my word book කියන මේ පළවෙනි rule පළවෙනි පේළිය මම රතු පාට color එකේ color කරලා තිබුණා. එතකොට මේ අවස්ථාවේදී මම ඔයගොල්ලන්ට පෙන්නුවොත් මට මේ my word book කියන text එක select කරගන්න ක්‍රම පහසුම ක්‍රම දෙකක් තියෙනවා. ඇත්තටම මම දැන් මෙතනදී අර මම කලින් කියලා දුන්න මේ drag කියන ක්‍රමයවත් එහෙම නැත්නම් ඔයාලා text එකේ මුලට cursor එක ගෙනල්ලා shift key එක press කරගෙන text එකේ කෙළවර click කරන මේ ක්‍රමයවත් කරන්න යන්නේ. මම කියලා දෙන්නේ මේ තියෙන my word book කියන මේ line එක අපි එක rule එකක් වශයෙන් සැලකුවොත් මේක එක rule එකක් වශයෙන් සැලකුවොත් අපි කොහොමද මේ selection එක කරගන්නේ කියලා. ඒක අපි දන්නවා word ඇතුලේ මේක මගේ එක rule එකක්. මම ඔයගොල්ලන්ට මේ hidden character invisible කරලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මේ මගේ පළවෙනි rule select කරගන්නේ. මට මේකේ color එක වෙනස් කරන්න ඕනේ. ඇත්තටම මේකෙදි හරිම සරලයි. අර ඔබ drag කරගෙන ගිය තරම් හෝ එහෙමත් නැත්නම් ඔබ අර shift key එක press කරගෙන කරපු selection එක තරම්වත් අමාරු නැහැ. ඔබට තේරුම් ගන්න තියෙන පුංචි දෙයයි ඔබ බැලුවොත් ඔබගේ word document එකේ අපි අර මුලින් කතා කරපු ruler එක මේ තියෙන ruler එක මේ ruler එකේ අපේ text type වෙන සීමාව තියෙනවා මෙන්න මේ ආකාරයට සුදු පාටින්. එතකොට කරන්න තියෙන්නේ මෙන්න මේ සුදු පාට කොටසට වම්පසින්. ඒ කියන්නේ මෙන්න මේ සීමාව. ඔබ සුපරීක්ෂාකාරිය බැලුවොත් මගේ මේ තියෙන මවුස් එකේ ඊ හිස මම පල්ලෙහාට ගෙනිච්චොත් මෙන්න මේ ආකාරයට එයා දිශාව වෙනස් කරගන්න. ඔබට පේනවා එයා දිශාව වෙනස් කරගත්තා. අන්න ඒ ආකාරයට මවුස් එකේ මවුස් පොයින්ටර් එකේ දිශාව වෙනස් වුණාට පස්සේ අර ඔයාලට සිලෙක්ට් කරන්න ඕනේ රෝ එක. ඒ රෝ එක ඉස්සරහට ඇවිල්ලා එක ක්ලික් එකක් කරා. ඔබ දැක්කා ඒ පළවෙනි මගේ රෝ එකම සිලෙක්ට් වුණා. අත්තරම අර ඩ්‍රැග් කිරීමට වඩා ඉතාම පහසුයි. ඔබට අවශ්‍ය මේ පළවෙනි රෝල රෝ එක සිලෙක්ට් කරගන්න ඒ ඉස්සරහට ඇවිල්ලා මම එක ක්ලික් එකක් කරනවා. හරිම පහසුවෙන් මට ඒක සිලෙක්ට් කරගන්න පුළුවන් වුණා. ඊට අමතරව මට මම ඔයගොල්ලන්ට පෙන්නන්න මට මේ total word training book කියන එක error එක select කරගන්න ඕන. මම මේක row එකක් හැටියට සලකනවා. අතරම ඔබ දැක්කා මේ තියෙන paragraph. අතරම මේ තියෙන paragraph හතරක් වෙන වෙනම මේ තියෙන paragraph හතරක් තියෙන්නේ. නමුත් මම මෙතනදී මේවා paragraph විදිහට නොසලකා rows විදිහට සලකලා මම ඒ row තමයි මේ select කරන හැටි පෙන්වන්නේ. මම මේ total word training book කියන එක ඉස්සරහට ඇවිල්ලා මේ ආකාරයට select කරනවා. මට මේ ආකාරයට ඕනෑම row එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ තමයි
අපිට රෝ එකක් සිලෙක්ට් කරගන්න තියෙන සරලම ක්‍රමය. මම තව චුට්ටක් පෙන්නන්නම්. මම ඔබට පැහැදිලි වෙන්න පල්ලෙහාට ඇවිල්ලා දැන් ඔබට පේනවා මම නැවතත් hidden character open කරනවා view කරනවා. එතකොට ඔබට තේරෙනවා මේ සම්පූර්ණ මගේ මේ තියෙන්නේ paragraph එකක් කියලා. එතකොට මම මේ paragraph එකෙත් උදාහරණයක් වශයෙන් first row එක මට select කරගන්න ඕන. ඇත්තටම මේ drag කරන ක්‍රමයට වැඩිය සාර්ථකම ක්‍රමය තමයි මට අවශ්‍ය row එක ඉස්සරහින් මේ ආකාරයට click කිරීම. හරි. එතකොට මම මේ ආකාරයට select කරලා color එකක් apply කරන්න පුළුවන්. ඊළඟ දේ තවත් දෙයක් තමයි ඔයගොල්ලෝ දැක්කා මගේ මේ document එකේ මම මේ word කියන වචනය underline කරලා තිබ්බා. කොහොමද මම මේ underline කරන්න word කියන වචනය තෝරගන්නේ? ඒකත් අපිට අර මම මුලින් කිව්ව අපේ විශේෂ සීමාවක් නොමැති අර drag කරන ක්‍රමය මගින් හෝ shift key එක press කරන් හෝ අපිට පුළුවන් select කරගන්න. නමුත් ඇත්තටම නිවැරදි ක්‍රමය ඒක නම් නෙමෙයි. එහෙනම් මොකද්ද අපිට එක වචනයක් select කරගන්න තියෙන නිවැරදි ක්‍රමය? ඇත්තටම ඒකට මම ඒකට එහෙම කියන්න හේතුවකුත් තියෙනවා. මම ඔයගොල්ලන්ට කියලා දෙන්න. මුලින්ම මම කියන්නම් කොහොමද select කරගන්නේ කියලා. සරලම ක්‍රමය තමයි මේ word කියන වචනේ උඩ මේ වචනේ ඇතුළත ඕනෑම තැනක ඔබට තියෙන්නේ double click එකක් දෙන්න. ඒ කියන්නේ අපේ left mouse button එක double click කරන්න ඕනේ. මෙතනදී ඔබට මම කිව්වා මේක select කරන නිවැරදිම ක්‍රමය මේක කියලා. හේතුව තමයි ඔබ නැවතත් සුපරීක්ෂාකාරීව බැලුවොත් මං මෙන්න මේ විදිහට select කිරීම කරොත් ඔබ දකිනවා බොහෝ දුරට මගේ අතින් ඔන්න ඔය ආකාරයේ select වීමක් වෙන්න පුළුවන්. එතකොට ඔබ බලන්න මෙන්න මේ මෙතන තියෙන අපේ space එක. එතකොට මෙන්න මේ space එක ඔබ දැක්කා මගේ අතින් select උනේ නැහැ. නමුත් මම අර අපේ නිවැරදි ක්‍රමයට double click කරලා select කරොත් ඔබ බලන්න කොහොමද select වෙන්නේ කියලා. ඔබ දැක්කා මේ අපේ ස්පේස් එකත් සිලෙක්ට් වුණා. බොහෝ දෙනෙක් මේක ඉතර නොසලකා හරින දෙයක්. නමුත් මේකේ ලොකු වැදගත්කමක් තියෙනවා අපේ ડોකියුමන්ට් එකේ එඩිටින් වලදී. මම මේ දේවල් ඉස්සරහට කියලා දෙන්නම්. දැනට ඔබ මතක තියාගන්න ඕනේ word එකක් සිලෙක්ට් කරන නිවැරදි ක්‍රමය එක word එකක් සිලෙක්ට් කරන්නට අවශ්‍යයි නා මේ ආකාරයට double click එක කියලා. හැබැයි මම තව දෙයක් කියන්න ඕනේ. ඔබ හොඳ ආකාරවම දන්නවා නම් මේ word එක සිලෙක්ට් කරද්දී ඔබ සිලෙක්ට් කරන්නට අවශ්‍ය මේ ස්පේස් එකත් එක්ක කියලා මේ ෆ්‍රී ස්පේස් එකත් එක්ක කියලා ඔබ මේ ආකාරයට ඩ්‍රැග් කරලා මෙන්න මේ ස්පේස් එකත් එක්ක ඔයක ආකාරයට සිලෙක්ට් කිරීමේ කිසිම වරදක් නැහැ. ඒ ඇත්තරම නිවැරදි. එහෙමත් නැත්නම් ඔබ අර shift key එක භාවිතා කරලා මේ ආකාරයට ඔය ආකාරයට සිලෙක්ට් කරත් කිසිම වරදක් නැහැ. නමුත් බලන්න double click එකක් කරලා සිලෙක්ට් කරන එක කොච්චර පහසුද කියලා. ඒත් එක්කම මම තව දෙයක් පෙන්නන්නම්. මෙතනදී ඇත්තරම අපි එක වචනයක් නෙමේ අපිට වචන කීපයක් සිලෙක්ට් කරගන්න ඕන නම් ඒත් අපිට ඉතාම සරලයි. කරන්න තියෙන්නේ අපේ කීබෝඩ් එකේ control කියන කී එක ප්‍රෙස් කරගෙන අපිට අවශ්‍ය ඒ වචන උඩ ඩබල් ක්ලික් වීමක් කරන්න. උදාහරණයකට මෙන්න මේ වගේ මම control key එක ප්‍රෙස් කරගෙන word කියන වචනේ උඩ ඩබල් ක්ලික් කරනවා. මට ඕනේ book කියන වචනේ අඩ select කරන්න. මම ඒ book කියන වචනේ උඩ double click කරනවා. අතරම මට ඕනේ මේ training කියන වචනේ අත් select කරන්න. මම ඒ වචනේ උඩත් double click කරනවා. ඔයගොල්ලන්ට පේනවා මට මේ ඕනෑම වචනයක් මත එතකොට control key එක press කරගෙන double click කරලා අවශ්‍ය තැනකින් වචන අවශ්‍ය තැන් වලින් වචන කීපයක් උනත් select කරගැනීමේ හැකියාව තියෙනවා. හරි, අනිත් දේ තමයි එතකොට ඔගොල්ලෝ දැක්කා මෙතන මගේ මේ තියෙන පල්ලෙහැයිම නම සහ අවුරුද්ද කියන දෙක මේ පැරග්‍රාෆ් දෙකක් තියෙන මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පෙන්නුවා. මේ පැරග්‍රාෆ් දෙකම එකවර සිලෙක්ට් කරගන්න ඕනේ වුණා ඒ අර මම ඇප්ලයි කරලා තිබුණු බොක්ස් එක ඇප්ලයි කරන්න, ෆ්‍රේම් එක ඇප්ලයි කරන්න. එතකොට කොහොමද එහෙම දෙයක් කරන්නේ? ඇත්තටම මේ පැරග්‍රාෆ් දෙකක් වුණත් මම කිව්වා මම මෙතනදී සලකුවා මේක රෝ එකක් කියලා. මම සලකනවා නැවතත් මේ තියෙන මගේ රෝස් දෙකක් කියලා. අර මම කලින් කියපු විදිහටම මට පුළුවන් මේ ආකාරයට මේකේ මගේ රූලර් එකට වම් පසින් ඒ රෝ එක කෙලින් ක්ලික් එකක් කරන්න. එතකොට මගේ ඒ රූලර් සිලෙක්ට් වුණා. ඊළඟට අර අපි වචන කීපයක් සිලෙක්ට් කරන්න කන්ට්‍රෝල් කී එක ප්‍රෙස් කරන් වචන උඩ ඩබල් ක්ලික් කරා වගේම මට මෙතනදිත් තියෙන්නේ ඊළඟ රෝ එක කෙලිනුත් ඇවිල්ලා කන්ට්‍රෝල් කී එක ප්‍රෙස් කරගෙන රෝ එක සිලෙක්ට් කරන්න ඔය ආකාරයට.
ඒ ආකාරයට අපිට පුළුවන් රෝස් දෙකක් අපිට අවශ්‍ය නම් සිලෙක්ට් කරගන්න. තවත් ක්‍රමයක් තමයි මම පළවෙනි රෝ එක සිලෙක්ට් කරලා මගේ මවුස් එක මවුස් බටන් එක අතාරින්නේ නැතුව මම මේ ආකාරයෙන්ම පහළට ඩ්‍රැග් කරගෙන ආවත් එයා ඒ රෝස් දෙකම ඔබට පේනවා සිලෙක්ට් කරගන්නවා. මම ඔබට තව ටිකක් පැහැදිලිව මෙතනින් පෙන්වන්න. මට ඕනේ පළවෙනි රෝ එක සිලෙක්ට් කරගන්න. මට මේ ආකාරයට සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මට නැවත අවශ්‍යයි දෙවෙනි රෝ එකක් සිලෙක්ට් කරගන්න. මම කන්ට්‍රෝල් කී එක ප්‍රෙස් කරගෙන දෙවෙනි රෝ එක සිලෙක්ට් කරනවා. ඒ ආකාරයට මට කන්ට්‍රෝල් කී එක ප්‍රෙස් කරගන්න පුළුවන්. තවත් මේ පැරග්‍රාෆ් එකේ අතරමැද තියෙන රූලක් උනත් සිලෙක්ට් කරගන්න. මේ ආකාරයට මම කන්ට්‍රෝල් කී එක ප්‍රෙස් කරගෙන මම මේ රෝ එක සිලෙක්ට් කරගන්නවා. ඔබට පේනවා හරිම පහසුවෙන් මට මේ ආකාරයට රෝ සිලෙක්ෂන් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට කන්ටිනියු රෝස් කීපයක් සිලෙක්ට් කරගන්න ඕන නම් අර මං කිව්වා වගේ පළවෙනි රෝ එක ක්ලික් කරලා මවුස් බටන් එක අතාරින්න නැතුව ක්ලික් කරගෙන ඩ්‍රැග් කරන්න පුළුවන් මේ වගේ පල්ලෙහාට රෝස් වශයෙන් සිලෙක්ට් කරන්න. ඒත් එක්කම මං කියලා දෙන්නම් මෙතනදී අපිට පැරග්‍රාෆ් එකක් සිලෙක්ට් කරගන්න ඕන. මම කිව්වා මේ මගේ තියෙන පැරග්‍රාෆ් දෙකක් අතරම නම සහ අවුරුද්ද මම රෝස් දෙකක් වශයෙන් හිතලා එහෙම සිලෙක්ට් කරගන්නත් පුළුවන්. නමුත් මම මේක පැරග්‍රාෆ් වශයෙන් සිලෙක්ට් කරගන්නත් පුළුවන්. සරලවම කිව්වොත් මම පල්ලෙහින් පෙන්නන්නම් මෙන්න මේ ස්ථානයේ මට පැරග්‍රාෆ් එකක් සිලෙක්ට් කරගන්න තියෙන පහසුම ක්‍රමයක් තමයි මේ පැරග්‍රාෆ් එක උඩ තුන් වතාවක් ක්ලික් කරනවා. මම කියනවා ත්‍රිබල් ක්ලික් කියලා. තුන් වතාවක් ක්ලික් කරොත් මෙන්න මේ ආකාරයට මේ පැරග්‍රාෆ් එකේ ඕනම තැනක අපිට මුළු පැරග්‍රාෆ් එකම සිලෙක්ට් කරගන්න පුළුවන්. අතන ඔබට මතකයි මම මුලින්ම සිලෙක්ෂන් ගැන කතා කරද්දී කිව්වා මෙන්න මෙහෙම එක ක්ලික් එකක් ඕනම තැනක මේක ක්ලික් එකක් දුන්නොත් ඒකත් පැරග්‍රාෆ් සිලෙක්ෂන් එකක් කියලා. ඇත්තටම ඒ පැරග්‍රාෆ් සිලෙක්ෂන් එක වෙනස් වෙනවා මේ අපි සම්පූර්ණයෙන් කරන පැරග්‍රාෆ් සිලෙක්ෂන් එකෙන්. මොකද අපි මේ පැරග්‍රාෆ් එකේ මෙන්න මේ ෆොන්ට් වශයෙන් ගත්තොත් මේ ෆොන්ට් වලට යම් කිසි එඩිටින් එකක් ඇප්ලයි කරගන්න අවශ්‍ය වෙනවා. එහෙමත් නැත්නම් අපි ගත්තොත් එහෙම මෙන්න මේ ෆොන්ට් වල ප්‍රමාණය විශාල කර ගැනීමක්, කලර් වෙනස් කිරීමක්, අන්ඩර්ලයින් කිරීමක් වගේ දේවල් කරගන්න අවශ්‍ය නැහැ. මේ පැරග්‍රාෆ් සිලෙක්ෂන් එක අපි සම්පූර්ණයෙන්ම සිලෙක්ට් කරන්න ඕනේ. අතරම ෆොන්ට් වශයෙන් මේ පැරග්‍රාෆ් එක සිලෙක්ට් කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයට ත්‍රිබල් ක්ලික් කිරීමක් කරලා එහෙම නැතුව ඔබ කරන්න යන්නේ පැරග්‍රාෆ් එඩිටින් එකක් නම්. ඒ කියන්නේ පැරග්‍රාෆ් එඩිටින් කියලා දෙයක් තියෙනවා. ඒකත් මම ඉස්සරහට කියලා දෙන්නම්. අරවාම කියපු ටෙක්ස්ට් ලයින් කියන දේ එහෙම පැරග්‍රාෆ් එඩිටින් එකක්. ඒ වගේ පැරග්‍රාෆ් එඩිටින් එකක් කරනවා නම් අපි මේ වගේ මේ පැරග්‍රාෆ් එක ඇතුළත ඕනම තැනක ක්ලික් කරලා එක ක්ලික් එකක් කරලා කරන සිලෙක්ෂන් එක ප්‍රමාණවත්. නමුත් අපිට ෆොන්ට් එඩිටින් එකක් කරන්න, ෆොන්ට් ෆෝමැටින් එකක් කරන්න මේ පැරග්‍රාෆ් එක සිලෙක්ට් කරගන්න ඕන නම් අපිට මේ ආකාරයේ ෆුල් පැරග්‍රාෆ් එකම සිලෙක්ට් කරගන්න ඕනේ. ඒකට අපිට ත්‍රිබල් ක්ලික් එක භාවිත කරන්න පුළුවන්. උදාහරණයකට මම හිඩන් කැරක්ටර් ඕපන් කරලා පෙන්නුවොත් මේ තියෙන්නේ මාතෘකා වශයෙන් තියෙන මේ පැරග්‍රාෆ් එක. මට ඒක සිලෙක්ට් කරගන්න ඕන. මේ විදිහට ත්‍රිබල් ක්ලික් කරලා සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතනදී කලින් ආකාරයෙන්මයි ඔබට පැරග්‍රාෆ් කීපයක් සිලෙක්ට් කරගන්න ඕන නම් නැවතත් කන්ට්‍රෝල් කී එක ප්‍රෙස් කරගෙන අපිට අවශ්‍ය පැරග්‍රාෆ් එක උඩ ත්‍රිබල් ක්ලික් එකක් කරා නම් එයා ඊගාව පැරග්‍රාෆ් එක සිලෙක්ට් කරලා දෙනවා. මෙන්න මේ ආකාරයට. හරි. ඊළඟට මේ අපි කතා කරපු සිලෙක්ෂන් වලට අමතරව මම තවත් අපිට වර්ඩ් භාවිත කරද්දී වැඩි වශයෙන් අවශ්‍ය වෙන එක සිලෙක්ෂන් එකක් ගැන කියලා දෙන්නම්. ඒ තමයි අපේ ડોකියුමන්ට් එකේ කොහොමද අපි සෙන්ටෙන්ස් එකක් සිලෙක්ට් කරගන්නේ. එහෙම නැත්නම් වාක්‍යයක් සිලෙක්ට් කරගන්නේ. අපේ මේ උදාහරණයෙම මේ පැරග්‍රාෆ් එකක් ගත්තොත් මේ පැරග්‍රාෆ් එක නිර්මාණය වෙලා තියෙන්නේ වාක්‍යයන් වැකියන් කීපයක් එකතු වෙලා. උදාහරණයකට මම මගේ ડોකියුමන්ට් එකේ පළවෙනි සෙන්ටෙන්ස් එක ගත්තොත් මේ ද ෆස්ට් කියන තැනින් පටන් අරගෙන යා user interface කියන දෙනින් තමයි ඉවර කරන්නේ. ඒකට මේ එක වාක්‍යයක්. එහෙම නැත්නම් අපි මේකට කියනවා සෙන්ටෙන්ස් එකක් කියලා. ඒතර කොහොමද මේ සෙන්ටෙන්ස් එක සිලෙක්ට් කරගන්නේ? මේ සෙන්ටෙන්ස් එක සිලෙක්ට් කරගන්න එක අපිට කරන්න පුළුවන් අර මම මුලින් කතා කරපු මේ ආකාරයට වචනේ මුලට කර්සර් එක ගෙනල්ලා එතන ඉඳන් මවුස් එක ක්ලික් කරන් ඩ්‍රැග් කරන් යන එක මගිනුත්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් අපි ඊළඟට කතා කරපු වචනේ මුල කසරක තියලා shift key එක press කරාම වාක්‍යය අග නැවතත් click කිරීම තුලිනුත් අපිට පුළුවන්. නමුත් මේකටත් අර අපි කලින් කතා කරා වගේ වඩාත් නිවැරදි ක්‍රමයක් තියෙනවා. අපිට ඒක
වාක්‍යයක් තෝරගන්න ඕන නම් පැරග්‍රාෆ් එකක් තුලින් බොහොම සරලව අපිට කරන්න තියෙන්නේ අපේ කීබෝඩ් එකේ කන්ට්‍රෝල් කී එක ප්‍රෙස් කරගෙන අපිට සිලෙක්ට් කරගන්නට අවශ්‍ය වාක්‍යයේ ඕනෑම වචනයක් උඩ ඒ කියන්නේ මුල මැද අග ඕනම තැනක ඕනම වචනයක් උඩ ක්ලික් කිරීම තුලින් අපිට සම්පූර්ණ වාක්‍යය සිලෙක්ට් කරගන්න පුළුවන් සම්පූර්ණ සෙන්ටෙන්ස් එක සිලෙක්ට් කරගන්න පුළුවන් මේක අපි කරන්න ඕනේ කීබෝඩ් එකේ කන්ට්‍රෝල් කී එක ප්‍රෙස් කරගෙන ඉන්න ගමන් තමයි මවුස් එකෙන් අපිට මේ සෙන්ටෙන්ස් එක ඇතුලේ තියෙන එක ටෙක්ස්ට් එකක් සිලෙක්ට් කරගන්න ඕනේ එන්න මේ ආකාරයට මම කන්ට්‍රෝල් කී එක ප්‍රෙස් කරගෙන මේ මගේ පළවෙනි වාක්‍යයේ පළවෙනි වචනය සිලෙක්ට් කරනවා ද කියන කොට ඔබ දැක්කා මගේ සම්පූර්ණ සෙන්ටෙන්ස් එකම සිලෙක්ට් වුණා එහෙම නැත්නම් මම නැවත අවසාන වචනය උඩ ක්ලික් කරනවා ඒත් සම්පූර්ණ සෙන්ටෙන්ස් එකම සිලෙක්ට් වුණා මම මේ මැදින් ඕනම තැනක ක්ලික් කරොත් එයා සම්පූර්ණ සෙන්ටෙන්ස් එක ඔබට පේනවා සිලෙක්ට් කරගන්න මම මේ පැරග්‍රාෆ් එකේ මැද්දෙන් තෝරගත්තා වුණත් ඔබට බලන්න පුළුවන් එයා මෙතන එක වැකියක් පමණක් එක සෙන්ටෙන්ස් එකක් පමණක් එයා සිලෙක්ට් කරගන්නවා නිවැරදිව